අයිබෝවන් දුෂ් ලොග්වී මං ඔයාලට කිව්වන්නේ මගේ චැනල් එක හරහා විදුලි සෝපාන පිළිබඳව දැනගන්න පුළුවන් කියලා. ඔන්න මම අද පළවෙනි එපිසෝඩ් එක අද අරන් එනවා. අපි මුලින්ම බලමු මේ විදුලි සෝපානේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඒක දැනගෙන ඉන්න ඕනේනේ. ලංකාවේ විදුලි සෝපාන වර්ග ගොඩක් තියෙනවා. එක එක වර්ග. අපි බලමු කොහොමද මේ දේවල් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. විදුලි සෝපානයක් මුලින්ම ක්‍රියාත්මක කරන හැටි බලමු අපි. ඔයාලට මේ විදුලි සෝපාන සම්බන්ධව ගොඩක් දේවල් බලන්න තියෙනවා. නමුත් මම මේ අද මූලික දේවල් ටික තමයි පොඩ්ඩක් පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ විදුලි සෝපානයේ ක්‍රියාත්මක කරන මැෂින් රූම් එක. ඒ කියන්නේ එය විදුලි සෝපානයේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. මේ ඔබට පේනවනේ වීල් තුනක් තියෙනවා. මේවෙන් තමයි මේ විදුලි සෝපානය කරගන්නේ. මේ මැද වීල් එකක් නම් තියෙනවා. ඒකේ මෝටරයක් තියෙන්නේ. ඔය දෙපැත්තේ කළු පාට කෑලි දෙයක් එමෙ තියෙනවා. ඔයාලට පේනව ඇති. ඒ බ්‍රේක් දෙකක් තියෙනවා දෙපැත්තට. මේ නැවතත් තවත් පොඩි කුලියක් තියෙනවා. වීල් එකක් තියෙනවා. ලිෆ්ට් එක හදිස්සි අවස්ථාවකදී වේගය වැඩි වුණොත් ඒ වගේ අවස්ථාවලදී මේට කියන්නේ ගවනක කියලා මේකෙන් ලිෆ්ට් එක නතර කරගන්න පුළුවන්. මේක මැකැනිකල් ඉලෙක්ට්‍රිකල් දෙකෙම පුළුවන්. විදුලි සෝපානයක ක්‍රියාකාරී වෙන ප්‍රධාන පරිපත මේ සම්බන්ධව ගොඩක් දේවල් කියලා දෙන්න තියෙනවා. අද මේ පළවෙනි එපිසෝඩ් එකින් අපි මූලික දේවල් ටික විතරක් පොඩ්ඩක් බලමු. අසලම තමයි මේ ස්ථානේ මේ කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ. ගොඩක් වෙලාවට සමහරවිට මෙහෙම මැෂින් රූම් යන නොමැති අවස්ථාවක් තිබෙනවා. ඒවා මැෂින් රූම් ලස් විදිහට තමයි හඳුන්වන්නේ. හරි යාළුවනේ, අපි තවත් එපිසෝඩ් එකකින් ආය හම්බ වෙමු. මේ පොඩි දෙයක් විතරයි ඔයාලට පෙන්නුවේ. අපි ඉස්සරහට මේ වැදගත් දේවල් හැම දෙයක්ම අපි පෙන්නමු එකින් එක. කොහමද ඔයාලා නම් ලිෆ්ට් එකක් ඇතුළේ ඉතරනේ යන්නේ. අපි බලමු ලිෆ්ට් එකක් වැඩ කරන අයත් එක්ක මේවා කොහොමද වැඩ කරන්නේ. ඒ දේවල් පොඩ්ඩක් බලමු. මේ ක්‍රියාකාරීත්වය කොහොමද ඒ දේවල් පොඩ්ඩක් අපි දැනගමු. හරි, බොහොම ස්තුතියි.